පටික්කූල මනසිකාරය නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධිමත් වාසනාවන්ත පින්නතුනි පින්නතියනි, අද අපි කතා කරන්න යන්නේ පිළිකුල් භාවනාව එහෙම නැත්නම් පටික්කූල මනසිකාරය පිළිබඳව. මේ පටික්කූල මනසිකාරය පිළිබඳව කතා කරනකොට අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ අපේ කය පිළිබඳව. මේ කය පිළිබඳව අපි පෙරත් කතා කරා. ඒ කතා කරන අවස්ථාවේදී මේ කය කියන රූපය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතරකින් කියලා ප්‍රධාන වශයෙන් අපි කතා කරා. ඒ ධාතු හතරෙන් හැදිච්ච කය වෙනස් වෙනවා කියලා කතා කරා. එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තන වෙනවා කියලා කතා කරා. එතකොට මේ පරිවර්තනය කරන ක්‍රියාවලිය අවබෝධ වෙන්නේ නැති නිසා ඒක ඒ තියෙන විදිහටම තියාගන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා ඒක කරගන්න බැරි වෙනකොට දුකක් ඇති වෙනවා කියලා කතා කරා. ඉතින් මේ වගේ අනිත්‍ය දෙයක්, වෙනස් වෙන දෙයක්, දුක්වට පත් වෙන දෙයක් මගේ කියලා ගන්න වටින්නේ නැහැ. මේකේ හරයක් නැති බව, අනාත්ම බව අපි අවබෝධ කරගත්තා. මේ අවබෝධය ඉදිරියට ගෙන යාමක් වශයෙන් තමයි ඒ කය පිළිබඳව තවත් අපි අවබෝධ කරගන්න යනවා තවත් පැතිකඩකින්. ඒක තමයි මේ කය පිළිකුල් සහගත දෙයක් කියන එක. මේ කය කියන්නේ මහා පිළිකුල් සහගත දෙයක්. ඒ වගේම මේක අසුබ දෙයක්. ඉතින් මේ කාරණාව හොඳට තේරුම් ගන්න මේ වචන ටික වැදගත්. මේ කය ප්‍රතික්ෂේප කරන තව ක්‍රමයක්, මේ පිළිකුල් ස්වභාවය. මේ කය කියන්නේ අසාර දෙයක්, වටිනාකමක් නැති දෙයක්, අසුබ දෙයක්, පිළිකුල් දෙයක්, දුර්ගන්ධ දෙයක්, දුර්වර්ණ දෙයක්. මේ විදිහට කල්පනා කරනකොට අපිට මේ කය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි මේ කය එක්ක සම්බන්ධ වෙලා මේ ශරීරයේ තියෙන කොටස් ගැන කල්පනා කරාට එච්චර ලොකුවට ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද එතකොට මමත්වයෙන් අපි ඇලිලා ඉන්නේ මේ කයට. ඒ නිසා මේ කයෙන් මේ කොටස් එළියට හැරන් කල්පනා කරනකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා ඉතා වේගයෙන් මේ කයේ තියෙන කොටස් ප්‍රතික්ෂේප කරන්න. ධාතු වශයෙන්ුත් පටික්කුල වශයෙන්ුත් අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් ගමු. එක පැත්තක තියෙනවා, එක පැත්තක අපේ කයේ කෑලි ගොඩ ගහලා තියෙනවා. කේස්, ලොම්, නිය, දත් මේ අර දෙතිස් කුණුපේ ඒ විදිහට ගොඩ ගහනවා. අනිත් පැත්තේ වාහනයක කෑලි ගොඩ ගහනවා. දැන් මේ ගොඩ ගහපු කෑලි දෙක, කොටස් දෙක, ගොඩවල් දෙකේ අපි විකුණනවා. පොලක් වගේ එකට අරන් ගිහලා විකුණනවා. මොන කෑලිද ගන්නෙ බලන්න. විකුණපුවා වාහනේ කෑලි ගන්නවා. නමුත් අර කයේ කෑලි එහෙම ගන්නේ නැහැ. එන වටිනාකමක් තියෙනවා අර අර රූපේට. මෙතන තියෙන ඒ අපි එක පැත්තක තියෙන ඒ රූපේට වටිනාකමක් තියෙනවා. මොකක්ද ඒ රූපේ? ඒ වාහනේ. එතන අපි ගත්තේ වාහනේ. අනිත් පැත්තේ කය කියන රූපේට වටිනාකමක් නැහැ. වටිනාකමක් නැහැ. දැන් කෙනෙක් තර්ක කරා, ඉතින් ඔය තියෙන මේ වකුගඩු එහෙම විකුණන්නේ කියලා. ඉතින් වකුගඩු තවත් මේ වගේ කුණු ජරා ගොඩකට හයි කරන්න ඇරයි යන මිසක්, එහෙම නැතුව අර වගේ වාහනේ කෑලි අරන් ගිහිල්ලා උණු කරලා වෙන මොන හරි හදන්න පුළුවන්, ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නමුත් කයෙන් මුකුත් කරන්න බෑ. ඒකයි මේක අසාරයි කියලා කියන්නේ. වටිනාකමක් නැහැ. මගේ කියලා ගන්න වටින්නේ නැහැ. මොකද මේ වගේ කුණු වෙලා යන එකක් නේ තියෙන්නේ නේද? බලන්නකො ජරා ගොඩ අසාරයි. ඊළඟට අසුබයි නේද? බලන්න දැන් අර වාහනේ කෑලි දිහා බැලුවට අසුබයක් එන්නේ. නමුත් උදේ පාන්දරට මේ වගේ ජරා ගොඩක් දැක්කොත් එහෙම කොහොම තියේද? අසුබයි, අසාරයි, අසුබයි. පිළිකුලයි නේද? වාහනේ කෑලි දැක්කට පිළිකුලක් නැහැ නේද? හොඳට අල්ලලා කරලා බලන්න පුළුවන්. නමුත් කයේ කෑලි දැක්කම පිළිකුලයි, අසාරයි, අසුබයි, පිළිකුලයි. බලන්න වාහනේ කෑලි දිහා ගඳ ගහන්නේ නැහැ. හැබැයි මෙතන ගඳ ගහනවා.
අසාරයි අසුබයි පිළිකුලයි දුර්ගන්ධයි. බාණ්ඩ ගඳ ගහනවා දුර්ගන්ධයි. වාහනේ කෑලිවල එහෙම වර්ණේ ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙන වර්ණේ තියෙන. නමුත් මේක දිහා බලන්නත් බෑ. වර්ණේ දුර්ගර්ණයි. ඉතින් මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න. අසාර අසුබ පිළිකුල් දුර්ගන්ධ දුර්වර්ණ දෙයක් තමයි මේ කය කියන්නේ. ඉතින් මේ වගේ කෑලි කීයක් තියෙනවද? 32ක් තියෙනවා. කෙස් ලොම් නිය දත් ඔය විදිහට ගත්තාම තියෙනවා 32ක්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ කය ඔළුවේ තියෙනවා කෙස්. අපි කියනවා හරි ලස්සනයි කියලා. බත් එකේ තියද්දි කෙස් ටික කියනවාද කවුරුවත් ලස්සනයි කියලා? චික් විතරක් කියනවා. එහෙනම් බලන්න අසාර භාවයේ අසුබ භාවයේ පේන්නේ එළියට දැම්මහම. ඔළුවේ එක්ක තියද්දි එහෙම පේන්නේ නැහැ. පේන්න පුළුවන් ටිකක්. නමුත් හොඳටම පේන්නේ එළියට ගලවපුවාම. ලොම් බලන්න කයේ ලොම් තියෙනකොට ඉතින් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. එළියට බලන් ලොම් ගුලියක් එහෙම තිබ්බොත් කොහොමද කියලා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ලොම් නියපොතු බලන්න අතේ තියදී පාට කරලා ලස්සන කරලා අපි තියාගන්නවානේ. නමුත් මේ නියපොතු ටිකක් කැපුවාලා නියපොතු ටිකක් දැන් අතේ තියද්දී අපි කනවත් එක්ක නියපොතු කනවා කියලා කියන්නේ. නියපොත්තක් කපලා ඉවර වෙලා ඒ කපපු කෑල්ල කන්න පුළුවන්ද? බෑ නේද? බලන්නේ අසුභ භාවයේ පේන හැටි එළියට ගත්තට පස්සේ. අසාර භාවයේ පිළිකුල් භාවයේ පේනවා. දත් බලන්න කටේ තියද්දි නම් දිවෙන් පිරිමැද මැද ඉන්නවා. නමුත් දතක් ගලවලා අතට දුන්නොත් එහෙම දිවෙන් පිරිමැද මැද ඉන්න පුළුවන්ද? බෑ. ඒ වගේ තමයි. තාචෝ මේ හැම බලන්න. හැම ලස්සනයි කියලා හිතයි නෝකින් තමයි රවට්ටන්නේ. පින්නොතුනි මතක තියාගන්න මේ හැමේ කොච්චර පණුව ඉන්නවද කියලා. ඔය අලුතෙන් විද්‍යාඥයෝ එහෙම නැත්නම් මේ ඔය පරීක්ෂණ එහෙම කරනවා, ඒ අන්තර්ජාලය එහෙම තියෙනවා බලන්න පුළුවන්. මේ මූණේ හිටන් පණුව ඉන්නවා. මූණට මේ රසායනික ද්‍රව්‍යයක් දාපුවාම මේ මූණේ ඉන්න පණුව එළියට එනවා. ඉතින් ආන් ඒ වගේ ස්වභාවයක් තියෙනවා. යන්නේ ඒ වගේ ස්වභාවයක් තියෙනවා මේ කයි හැම. ඉතින් මේක 90,000ක් විතර හිල් තියෙනවනේ 10 ඩි එළියට එන. ඉතින් ඒ වගේ මහා හැම කියන්නේත් එහෙම හොඳ එකක් නෙවෙයි. එතකොට මස් හරි ගඳයි. පුදුම ගඳක් තියෙන. එළියට ආපුවම කොහොමද කියලා බලන්න. ලේ අපි හිතායින මේ ඇතුලේ තියෙන හොඳ සුවඳ ගහන ඒවා කියලා. නමුත් එළියට ආපු වෙලාවක මේ ලේ ගැන අපි කොච්චර පිළිකුලෙන්ද බලන්නේ කියලා බලන්න. ලේ ඒ වගේම ඇතුලේ තියෙනවා පුදුමාකාර දේවල් ගොඩක්. පෙනහලු, හෘදේ වස්තුව, අක්මාව, ඒ වගේම අර ගලනාලය වගේ තියෙන බට, ආමාශය තියෙනවා. ආමාශය ඇතුලේ වමනි තියෙනවා නේද? හෘදේ වස්තුව ඇතුලේ ලේ තියෙනවා, බඩවැල් තියෙනවා ඇතුලේ. ඉතින් මේ බඩවැල් වලින් මොකද වෙන්නේ? ඒ පල්හැට දීරාලා දිරලා ඒව පහළට ගමන් කරලා මහා බඩවැලි අසූචි තියෙන සම්පූර්ණම. ඊට පස්සේ පිටිපස්සේ තියෙනවා තව කයේ ඇතුලේ වකුගඩු තියෙනවා. මුත්‍රාසයේ මුත්‍ර පිරෙනවා. තවත් ඉතින් මස් කෑලි ගොඩක් ඇතුලේ තියෙනවා හංගගෙන. මේ ජරා ගොඩක්. ඉතින් මේ වගේ තව කොච්චර දේවල් තියෙනවද? මේ කෙල්ල, සොට්ටු, සෙම, කබ, කඳුළු. මේ ඇතුළේ මේවා දරාගෙන තමයි මේවා ඉන්නේ. එළියට ආපු වෙලාවක අපි කල්පනා කරනවා මේවා මහා ජරා ගොඩක් කියලා. හැබැයි ඇතුළේ තියද්දි කියනවා හරි ලස්සනයි කියලා. එහෙම නෙවෙන්නේ. ඒක තමයි අර අසුබේ සුබයි කියලා බොරුවක් කියනවා කියලා කියන්නේ. අසුබේ සුබන්ති විපල්ලාසෝ කියලා කියන්නේ. මේ කබලික්කාර ආහාරයෙන් හැදිච්ච මේ කය හොඳයි කියලා ලස්සනයි කියලා කියනවා. ඒක වැරදි. බොරුවක්. මුසාවක්. හොඳට බලන්න. තමන්ගේ කයත් එහෙමයි, අනිත් අයගේ කයවලුත් එහෙමමයි. මේ වෙනසක් නෑ මේකේ. එතකොට ඒ වගේ මේ කය මේ වගේ දෙතිස් කුණුපයකින් හැදිලා තියෙන්නේ. නව දොරකින් ඕජාවක් කරනවා. කොච්චර හොඳ දේවල් කන්න දුන්නා කියලා හිතන්න. හොඳ දේවල් කන්න දෙනවා. පාම්, බත්, එක එක දේවල්. හොඳ හොඳ දේවල් කන්න දෙනවා. ෆ්‍රයිඩ් රයිස්ද, අරවද, මේවද, කේක්ද, හොඳ දේවල් කන්න දෙනවා. නමුත් එළියට යන්නේ මොනවාද? කන්නෙත් අපි හිනහ වෙවේ. හැබැයි එළියට යවනකොට හිනහ වෙනවද?
නෑනි එනම් මේක අසූචි පිට කරන්නේ මේ කයෙන් ඇස් දෙකෙන් කබ කඳුළු පිට කරනවා කන් වලින් කලාඳුරු නහයෙන් හොටු කටින් කෙල සෙම පිට කරනවා ඒ වගේම මලමුත්‍ර මාර්ග දෙකෙන් මලමුත්‍ර පිට කරනවා හැබැයි මුළු කය පුරාම තියෙන 90000කටත් වැඩි තියෙන මේ රෝම කූප වලින් දාඩිය පිට කරනවා දැන් බලන්න කොච්චර හොඳ දේවල් දුන්නත් එළියට යන්නේ මොනවද මේකේ අසූචි අසූචි නිෂ්පාදනය කරන අසූචි කර්මාංශාලාවක් වගේ මේ කය කියන්නේ නේද දැන් අපි දන්නවා සීනි කර්මාන්ත ශාලාවක් වගේ එකක් ගත්තොත් එක පැත්තකින් උක්දඬු දානවා අනිත් පැත්තෙන් සීනි එනවනේ එහෙමනේ සීනි කර්මාංශාලාව බලන්න මේකෙත් එක එක ආහාර දාලා අනිත් පැත්තෙන් මොනවද එන්නේ අසූචි නරක දේවල් එහෙනම් අර උක්දඬු දාලා එළියට එන සීනි හදන කර්මාංශාලාවට සීනි කර්මාංශාලාව කිව්වනම් මේකට මොකද්ද දෙන්න හොඳ නම මේක තමයි අසූචි කර්මාංශාලාව ඉතින් අපි කසාද බැඳගන්නෙත් ඒ වගේ එකක් තමයි කවුරු හරි කෙනෙක් කසාද බඳිනා කියලා කියන්නේ තවත් අසූචි කර්මාංශාලාවක් ලං කරගන්නවා තියෙන එක මදිවට තවත් එකක් නේද පුදුමාකාර විදිහේ මුලාවකට අපි අහුවෙලා තියෙන්නේ එතකොට මේ තමන්ගේ මේ පැවැත්ම මේ කය ගැන තවත් බලන්න ඕනේ බලන්න මේකේ මලු අසූචි මලු ගොඩක් එල්ලා යනවා මුත්‍ර මල්ලක් තියෙනවානේ ඔය මුත්‍ර මල්ල ඇතුලේ තියෙන්නේ ඉතින් මුත්‍ර කරලා එළියත් අපි එල්ලා ඉන්නේ සමහරලාට ඔය ඉස්පිරිතාලවල එහෙම දැකලා තියෙනවානේ ඒක කකුල කෙල්ලන්නේ මුත්‍ර මල්ල වෙනස තියෙන්නේ පොඩි දුරක් එහා පැත්තට ගිහිල්ලා එළියෙන් එල්ලලා තියෙන එච්චරයි. ඉතින් මල මල්ලත් අපි ඒ වගේ අනෙක් කකුලේ එල්ල ගම් බලන්න. ඒ වගේම කෙලසොටු සෙම කබ කඳුළුත් එක අතක එල්ල ගන්නවා. අනිත් අතේ එල්ල ගන්නවා ලේ හෘදවස්තුවේ තියෙන ලේ ටික. ඔය කරේ බෙල්ලේ දා ගන්නවා මාලයක් වගේ එල්ල ගන්නවා ලොකු උරේකට වගේ වමනේ කරලා වමනේ මල්ලක්. විනිවිද පේන මලු කියලා හිතන්න. දැන් මේ මලු ටික එල්ලගෙන අපි පාරේ ඇවිදගෙන යනවා කියලා හිතන්න. පුළුවන්ද එහෙම ඇවිදගෙන යන්න බෑනේ ඇයි මහා ජරා ගොඩක් ඉතින් ඕක ඇතුලේ දාගෙනත් අපි ඇවිදගෙන යන්නේ මහා මාන්නේ මට වගේ මේ වගේ ජරා ගොඩක් වෙන කාටවත් නැහැ කියලා පුදුම මාන්නකින් අපි ඇවිදගෙන යන්නේ නේ බලන්න මේ වගේ අවිද්‍යාවෙන් වැහිලා ඇත්ත පේන්නේ නැති යන ගමන මේ ජරා ගොඩ දරාගෙන මේ විදිහ යන ගමනක්. ඉතින් ඒ වගේ ජරාගඩවල් තියාගන්න ගෙවල් හදනවා. හරියට වර්ණනා කරනවා අපිට ලොකු ගෙයක් තියෙනවා කියලා. ඉතින් මොකක් ලෝකෙ ඇතුලේ තියෙන්නේ අන්තිමේට? ඒක ඇතුලේ තියෙන්නේ අසූචි ගඩවල් ටිකක් විතරයි. වාහන ඇරන් තියෙනවා. මොනවාද ඒක ඇරයි යන්නේ? ඉතින් මේ වගේ අසූචි දෙතිස් කුණුපය එහෙට මෙහෙට ඇරයි යනවා. දෙතිස් කුණුපය නේද ඔය විදිහට තමයි අපි ওই දේවල් පරිහරණය කරන්නේ. ඒවා තිබුණා කියන වර්ණනා කරනවා. ඒවා තිබුණේ ඒවා ලං කරගෙන තියෙන මොකටද? මේ අසූචි ගොඩ නඩත්තු කරන්න. අසූචි ගොඩවල්. දැන් අපි කෑලි 32ක් තියෙනවා කියනවා නේද? දැන් බලන්න වැසිකිළියක් ගත්තාම කෑලි ಜಾති දෙකයි තියෙන්නේ. හොනාද? මලයි මුත්‍රයි. මල මුත්‍ර විතරයි තියෙන්නේ එතන. එතකොට මේ මල මුත්‍ර තියෙන තැනක මෙතන තියෙන්නේ මලමුත්‍රත් තියෙනවා මේ තමන්ගේ කය ගාව. වැසිකිලි වලේ තියෙන දෙකයි. මලයි මුත්‍රයි. මෙතන තියෙනවා කෙස්ලොම් නියදත් බොකු බඩවැල් අසෝචි වමනේ මේ ඔක්කොම මෙතන තියෙනවා 32ක්. කෑලි. දැන් බලන්න වැඩිපුර අසෝචි තියෙන කොතනද කියලා. බලන්න ගියාම බුද්ධිමත්ව හිතන්න ඕනේ. වැසිකිලි වලේද වැඩියෙන් අසෝචි තියෙන්නේ තමන්ගේ කයේද? බලන්න ගියාම. තමන්ගේ කයනේ. ඉතින් එහෙනම් වඩා හොඳ මොකක්ද? තමන්ගේ කයද වැසිකිලි වලද? වැසිකිලි වල හොඳයි. ඇයි දෙකයිනේ තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම හිතන්න. දැන් අපි දා පාරේ යනවා නේද කුණු ඇරයි යනවා නේද කුණු ලොරි එහෙම. නහය වහගන්න නේද අපෝයි ගඳ කියලා. බැරි වෙලාවත් කුණු ලොරි එහෙම කතා කරුවත් එහෙම අපෝ උඹේ ගඳ විතරක් කියලා කියන. ඇයි? තමන්ගේ ගඳ. මෙතන කෑලි 32කින් ගඳ ගහනවා. අතන එකයි. ඒවා ඉතින් පොහොර හරි වෙනවා. මේක මොකක්ද වෙන්නේ? මොකුත් නැහැ. නේද? ඒ වගේ අපි මල
පහගොඩක් දැකලා පෑගුණම චික් කියනවා. මල පහගොඩ බැරි වෙලා කතා කරොත් එහෙම චික් විතරක් මාව කෑලි 32ක්ම ඇවිල්ලා පෑගුවා කියනවා. බැරි වෙලාත් කතා කරොත් ඒ වගේ මේ ජරා ගොඩක් තියෙන. ඉතින් මේ වගේ ජරා ගොඩක් තියෙන මේ කය ඉතින් මගේ කියලා ගන්න වටිනවද කියලා බලන්න. ඒ වගේ මේ එකක්වත් මට ඕන ඉදිරිය තියෙන්නේ ඔය එක කෑල්ලක් කර එහෙම එහෙම වුණා මැරලා යනවනේ අපි. ආය පාරක් හැදුවත් ඔච්චරයි ඔය. ඉතින් මේක තේරුම් ගන්න අවබෝධ කර ගන්න ඕනේ. එතකොට තව විදිහකට ගත්තොත් එහෙම මේ කය හැදිලා තියෙන්නේ දැන් බලන්න ආහාරයේ පටික්කුල සංඥා විදිහට ගත්තොත් එහෙම. ආහාරයේ පටික්කුල සංඥා. දැන් අපි කෑමක් තියෙනවා. ඒ කෑම බෙදලා මේසුර තිබ්බහම හරි ලස්සනයි. හැබැයි අතින් අනපු ගම කෑම ජරා වෙනවා. ඊට පස්සේ ඒක කටට දාපුවම තවත් ජරා වෙනවා. කෙලත් එක්ක එකතු වෙනවා. මේ උගුරෙන් ඇතුළට ගියම තවත් ජරා වෙනවා. ආමාශයට ගියපාව වමනේ වෙනවා. තවත් පල්ලෙහාට ගියම අසූචි වෙලා එළියට යනවා. මුත්‍ර වෙලා යනවා. මිදින් වතුර එහෙම මේවා ඔක්කොම දියර જાති එළියට යනවා. දැන් බලන්න නව දොරකින් මේවා වැක්කිරෙනානේ. හොඳ කෑමක් දාගත්තේ. එතකොට දැන් හිතන්න මේ ආහාරයේ පිළිකුල ගැන කල්පනා කරනකොට අපි මෙහෙම ගිහිල්ලා බඩට යනවා. එහෙම නැත්නම් ආමාශයට යනවා. මේ ආමාශයට ගියපුවාම ඒ ආමාශයට ගියපු ආහාරයට කියන අපි වමනේ කියලා. ඒ ආමාශයට ගියපු ආහාරයට කියන මොනවාද වමනේ. දැන් මේ වමනේද බඩවල් දිගේ යන්නේ. ඒ බඩවැල් වලින් යනකොට ඇඟට උරනවා. උරුවට පස්සේ ඒ උරන දේවල් වලින් ලේ හැදෙනවා. එහෙනම් ලේ කියන්නේ මොනවාද? ඒත් වමනේ. මස් හැදෙනවා. ඇට ඇට මිදුළු හැදෙනවා. ඔක්කොම හැදෙනවා. මේ හැම පව හැදෙනවා. ලොම් ගහපව ඇදෙන්නේ, කෙස් ගහපව ඇදෙන්නේ, නියපොතු පව ඇදෙන්නේ මේ වමනේ. දැන් බලන්නකො හරි වැඩේනේ. මොකද වෙලා තියෙන්නේ? මුළු කයම හැදිලා තියෙන්නේ මොනයින්ද? වමනේ ගොඩකින්. වමනේ ගොඩකින්. එහෙනම් මේ කය කිව්වත් එකයි, වමනේ ගොඩක් කිව්වත් එකයි. එහෙනම් දැන් ලස්සන කයක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ අවබෝධයක් තියෙන කෙනෙකුට. ඇයි? දැක්ක ගමන්ම මේක වමනේ ගොඩක්. තමන්ගේ කයත් එහෙමයි. මේ වමනේ ගොඩක්. අර පෙරිලා තියෙන වමනේකන් අර කොහොල් ලැබබ හැදුවා වගේ තමන්ගේ කය වමනේ කයක් විදිහට දැක්කනම් අය කොහේ අපිට මේකට ඇලෙන්නද නේද බලන්න. ඒ වගේම මේ කයේ ඇට සැකිල්ලක් තියෙනවා. ඉස්කබල තියෙනවා නේද? බෙල්ලේ ඇට සැකිලි, උර හිස්වල අත්වල ඇට සැකිලි, පපුවේ ඇට සැකිල්ල, කකුල් දෙකේ දෙපතුල දක්වාම ඇට සැකිලි තියෙනවා. ඇට සැකිල්ල තියෙනවා. ඉතින් මේකට මස් දාලා මස් එකතු කරලා නහර වලින් බැඳලා වටේ ඉඳින් පොරවලා තිනවා. රෙද්දක් පොරවලා වගේ හමකින් පොරවලා වහලා පින්තාරු කරලා තියලා තියෙනවා. අර වරිච්චි බැඳලා නේද? ඒක වැල් වලින් බැඳලා කටු මැටි ගහලා නේද? ඒක මැදලා ඊට පස්සේ දෙමැට්ට ගහලා ලස්සනට සුදු තියලා තියෙන්නේ අර ගෙවල්. ආන් ඒ වගේ තමයි එකත්. මේකත් ඒ වගේ දෙයක් කල්පනා කරන්න. මේක වෙනසක් නැහැ. මේකත් අර වගේම දෙයක්. ඉතින් මේ වගේ කයක් දරාගෙන තියෙනවා. ඒ වගේ මේ කය බලන්න. මේ කයේ කොයි හරි තැනක මම කියලා කෙනෙක් ඉන්නවද කියලා බලන්න. මේ කය කපලා බලන්න. කෑලි කෑලියට ඔළුව කපලා බලන්න. ඔළුව කෑලි කපලා බලන්න. මොලේ ඇතුලේ ඉන්නවද මම කියලා කෙනෙක්? ඒකේ තියෙන ඇටවල ලේවල මම ඉන්නවද? අත්පය කපලා බලන්න. අත් දෙක කපලා කපලා බලන්න මම කියලා කෙනෙක් ඉන්නවද? පපුව කපලා එළියට අරන් ඇතුලේ තියෙන ඒවා, ඒ වගේ ඇතුලේ හදවතේ එහෙම ඉන්නවද කියලා බලන්න මම කියලා කෙනෙක්. මේ උදරය අත්පය ඔක්කොම කපලා බලපුවාම මෙතන මම කියලා කෙනෙක් නැහැ. මේ අනිත්‍ය වූ රූපයක්, දුක් වූ රූපයක්, අනාත්ම වූ රූපයක් තමයි මෙතන තියෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේවල් හේතු ප්‍රත්‍ය නැති වුණාම නැතිලා යනවා, නිරුද්ධ වෙලා යනවා. එච්චරයි. එතන මොකුත් නැහැ. ඉතින් ඕක අවබෝධ කරගත්තාම අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ සසර දුකෙන් අත මිදෙන්න. සසර දුකෙන් අත මිදෙන්න පුළුවන් අවබෝධ කරගෙන යනකොට
පිළිකුල් භාවනාව කියල කියන්නේ එකයි. ඒවගේ මේ කයි දැන් මැරුණයි කියල හිතන්න මොකද වෙන්නේ? දෙව නවසීවතික භාවනාව කියන්න. මැරුණහම් අපේ කයි ඉදිමෙනවානේ. ඉදිමෙනවා. ඉදිමිලා ඉදිමිලා නවදොරකින් ඕජාව වැක්කෙරෙන්න පටන් ගන්න. නිල් පාට වෙනවා. පාට වසේ මේක මැස්සෝ හලා පනුව ගහලා කුණුවෙන්න පටන් ගන්න. ඒවගේම කපුටු ගිජුලිහිනියෝ මේ කබරයි වගේ සත්වවෙල මේක කණ්ඩ පටන් ගන්න. ඇද ඇද කනෝ මගිනං ඉතින් ඒගොල්ලු කණ්ඩ දෙයක් නෑන්නේ ද මට තියාගන් තිබ්බන දැන් ඒගොල්ලොන්ගේ එක ඉස්සරකිව මගේ කියල්ල දැන් ඉතින් පනුවෝ මැස්සෝ කබරයි කට්ටි එකතු වෙලා කනවා. එහෙම වෙලා වෙලා කුණු වෙලා පනුව ගහලා ඇට සැකිල්ල ඉතුරු වෙනවා. තැන් තැන්වල විහිදෙනවා විසිරෙනවා. ඒ විහිදුණු විසුරුණු ඇට සැකිල්ලත් ටික දවසකින් දිරලා 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 ගිහිල්ලා පොළොවට සමතලා වෙලා යනවා. පස්සෙලා යනවා. කොහෙද දැන් ඉන්නේ මම කියලා කෙනෙක්? කොහෙවත් නැනේ පින්නතුනි. කිසි තැනක එහෙම මම කියලා කෙනෙක් නැහැ. එහෙනම් මේ අනිත්‍ය වූ රූපයක් දුක්ඛ රූපයක් අනාත්ම රූපයක් ඒ වගේම අසුභ වූ සුරූපය රූපයක් මෙතන තියෙන්නේ අසුභයක් මේ කබලික්කාර ආහාරය කියලා කියන්නේ මේ රූපේම තමයි මොකද කන බොන දේ ඉන්නේ හැදිලා තියෙන්නේ ඉතින් මේක තේරුම් ගත්තාම අවබෝධ කරගත්තාම හරි ලස්සන ගමනක් අපිට යන්න පුළුවන් එතකොට දැන් මෙහෙම කල්පනා කරනකොට අපේ රාගය අඩු වෙලා යනවා එතකොට මේ වගේ රූපයක් දරාගෙන Tamanta මාණින් ඉදිමෙන්න දෙයක් තියනවාද? ඉරිසියා කරන්න දෙයක් තියනවා තව කෙනෙකුට. නෑ නේද? ඉරිසියාවක ඉරිසියා කරන්න එයාටත් තියනේ જાති එක. වෛර කරන්න, ක්‍රෝධ කරන්න තව කෙනෙකුට ගහන්න බයින් හිතනවාද? අසූචි ගොඩක් වගේ දෙතිස් කුණුපයක් දරාගෙන එයාත් මේ සංසාර දුකේ මේ විදියට යනවා. දුක් විඳ විඳ යනවා. එහෙම යන්න යන්න එයයි දුක්කිඳනා කියලා අනුකම්පාවක් හිතේ ඇති වෙනවා. කරුණාවක් මෛත්‍රයක් හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. අනේ මට මෙහෙම මේ කයේ ඇත්ත තේරුණා අවබෝධ වුණා. ඔබලත් මේ කයේ යථාර්ථය අවබෝධ කරගනිත්වා කියලා පුදුමාකාර කරුණා මෛත්‍රී චිත්තයක් හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ එහෙම තමයි මේ සියලු සත්‍යයන්ට කරුණා මෛත්‍රී පතිර වෙන්න පටන් ගන්නවා. ඉතින් බලන්න එහෙම පතුරනවා නම් මේ සියලු සත්වෝ උතුරු දිශාවේ නැගෙනහිර දකුණු බටහිර උඩ යට දිශාවල ඉන්න මේ සියලු සත්වෝ මේ කයේ ඇත්ත අවබෝධ කරගෙන නේද මේ සංසාර දුකෙන් අත මිදෙත්වා කියලා හිතන්න බෑද? එහෙම හිතනකොට අපේ හිතේ මොකද වෙන්නේ? අන්න දේශය කියන කාරණාවට පහරව දෙනවා. රාගයට පහරව දෙනවා. අනිත් පැත්තෙන් දේශයට පහරව දෙනවා. හොඳයි නේද රාගයට දේශයට පහරව දෙන එක? ඉතින් ඒ විදිහට කල්පනා කරනකොට අපි ඇත්තටම මේ මෛත්‍රිය කරනකොටත් ඒ මෛත්‍රී භාවනා කරන්න ඕනේ. කිසිම කුලයක් අල්ලන්නේ නැතුව බුදුහාමුදුරු දේශනා කරන්නේ කුලේසු අනනුගිද්දෝ කියලා. කුලයක් අල්ලගෙන මෛත්‍රී භාවනා කරනවා නම් අපි කියන්නේ ඒ කුලේ විතරක් නිදුක්කෙත්වා කියලා. ඒක වැරදි. එතකොට අපේ කට්ටියක් හදාගෙන, ඒ කියන්නේ මමත්වයක් හදාගෙන, ඒක වැරදි. එහෙම නැතුව සියලු සත්වයෝ නිදුක්කෙත්වා කියලා කියන්න ඕනේ. දැන් අපේ පවුල කියන්නේ එක කුලයක්. බුදුහාමුදුරු දේශනා කරන්නේ දැන් අම්මා තාත්තා කියන්නේ එක කුලයක් නේ, එක කට්ටියක්. මේ අම්මා විතරයි එතන මගේ අම්මා. බුදුහාමුදුරු කියන්නේ ඔක්කොම අම්මලා මගේ. මේ දරුවා විතරයි මගේ දරුවා අපි හිතන්නේ. නමුත් සියලු සත්වයෝ අපේ දරුවෝ. දැන් කොයි දරුවද අල්ලගන්නේ? කොයි අම්මද අල්ලන්නේ? ඔක්කොම කට්ටියට අපි කියන්නේ එක හා සමාන. දැන් හිතේ මොකද වෙන්නේ? කුල නැති වෙලා මෛත්‍රී කරන්නේ. නේද? මගේ කට්ටිය විතරක් නිදුක්කෙත්තා කිව්වොත් මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් කියනවා මගේ කට්ටියට හානි කරන අනිත් කට්ටිය අපවත්ත්වා කියලා. ඒක වැරදිනේ. එතකොට මේකට සිංහල දෙමළ මුස්ලිම් එහෙම ભેදයක් නැහැ. සීලු සබ්බේ සත්තා උතුරු දිශායින සීලු සත්‍යෝ අපා දෙපා සිව්පා පේන නොපෙනෙන නේද එක එක විදිහින් සියලු සත්‍යෝම නිදුක්කෙත්වා මේ සංසාර දුකෙන් අත මිදෙත්වා ඒකයි කියන්නේ වෙන මොකක් අන්නේ ලෙඩ නැතිවෙත්වා කියන අර මේ සරල කාරණාව නෙවෙයි මේක මේ සංසාර රෝගයෙන් අත මිදෙත්වා මේ සංසාර දුකෙන් අත මිදෙත්වායි කියන්නේ
නැගෙනහිර දිශාවෙ ඉන්න අයටත් එහෙමයි. දකුණු බටහිර උඩ යට සියලු දිශාවල ඉන්න අයට ඒ විදිහට අපි මෛත්‍රී කරන්න ඕනේ. ඒ මෛත්‍රී භාවනාව සිද්ධ වෙන්නේ ඒ විදිහ අවබෝධයක් එක්ක. නිකම්ම නිකම් වචනයක් නෙවෙයි, අවබෝධයෙන් කරන දෙයක්. අතහැරීමක් එක්ක කරන දෙයක්. එතන සිද්ධ වෙන. එතකොට කරුණාවත් සිද්ධ වෙනවා. මේ කය මගේ කියලා ගන්න නැතුවනේ ඉරිසියාව අතහැරලා දැන් අපි කරන්නේ. එතකොට කරුණාවකුත් තියෙනවා. එහෙම ගිහිල්ලා තමන් විමුක්තියකටපත් වුණොත් එහෙම ඒ විමුක්තිය ඉඳන් කියන මේ විමුක්තිය අනිත්‍යයත් ලබාගෙන ඒකෙන් පිරිහෙන්නේ නැතුව පවතිවා කියලා. එතකොට මුදිතාවකටත් යන මුදිතා ප්‍රමාණයකට. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට පුළුවන් මේ භාවනාව, ඒ කියන්නේ අපි වෙනදා හිටපු වඩා වෙනදා දන්න දෙයට වඩා ගැඹුරින් මේ භාවනාව තුළට ගමන් කරා. එතකොට මොකක්ද මේ පිළිකුල් භාවනාවත් එහෙම නැත්නම් පිළිකුල් පටික්කුල මානසිකාරයත් එක්කම ඇදිලා එකට යන එකක් තමයි මේ මෛත්‍රිය කියන එකත්. මෛත්‍රිය කියන එක එතෙන්ද දාගත් වෙලාවේ ඉඳන් මේ කිසි කෙනෙකුට කවුරු එක්කද පින්නතුනේ අපි මේ වගේ දැන් අසෝචි ගොඩක් ඉස්සරහින් එනවා කියලා හිතන්නකෝ. දැන් අසෝචි ගොඩක් එනවා. ගහන්න හිතෙනවද අසෝචි ගොඩකට? බයින්න හිතෙනවද? ඉරිසියා කරන්න මට වඩා යාට අසූචි වැඩි කියලා වගේ ඉරිසියාවක් වෙනවද? ඉතින් ඒ වගේ එහෙම හිතෙනවනම් යන්න වැසිකිලි වලක් ගාවට ගිහිලා හොඳට බයින්න තියෙනවල බැලලා එන්න. එහෙම පුළුවන් බයින්න බෑනේ. වැඩක් නැති දෙයක් කරලා තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් ඔය පින්නතුන්ට පුළුවන් ඇත්තට මේ රූපේට තවත් හොඳ පහරක් ගහන්න පිළිකුල් භාවනාවේ. තොර තමන්ගේ කය විතරක් නෙවෙයි මෙහෙම. දැන් මේ ඇටසැකිලි තියෙන මට විතරද? නෑ, ඔක්කොටම තියෙන ඇටසැකිලි. වෙනසක් නෑ. තේරෙනවද? අජ්ජත්තං වා බහිද්දාවා. වමනේ කොට තමන්ගේ විතරද? නෑ, අනිත් අයත් වමනේ කොට. මේ ඔක්කොම වමනේ කොට. තමන්ගේ කය විතරක් නෙවෙයි, දෙසිස්කුණුපේ තියෙන ඔක්කොම කයවල තියෙනවා. එහෙනම් ඔක්කොම කයවල එකට දාන්න. එකට දාලා බලන්න කලවම් කරලා. ඉන්නවද එකට දාගත්ත සතෙක් පොජියලෙක් මමෙක් ඉන්නවද? නෑ නේද? එහෙම කෙනෙක් නෑ. මේක අවබෝධ කරගන්න අවබෝධ කරගන්න අපි නිවෙන්න පටන් ගන්නවා. ඒ නිවෙන්න නිවෙන්න මේ ලෝකේ යථාර්ථය දකින්න දකින්න අපිට පුළුවන්කමක් ලැබෙනවා ලෝකයෙන් අත මිදලා ලෝකෝත්තර නිර්වාණය සඳහා ගමන් කරන්න. ඉතින් ඒ සඳහා මේ දේශනාව ශක්තිමත් වේවා කියලා මම ආශිර්වාද කරනවා.